පාසටන් අපේ YouTubeබ නාලිකාවත්තෙක්ක එකතුවෙලා අයින්න වාල හැමෝටම අයු බොහෝ වේවා කියන ප්‍රාර්ථනාවත්ත එක්ක අදත් ඉතිං ඔයාල මොනගහින්නාවා. ඉතිං ඔයාල තාමත් අපිත් එෙක්ක එකතුවෙලා නැත්තං පාසටන අපේ YouTubeබ නාලිකාව සබස්ක්‍රයිබ් කලා අපිත්ත එක්ක එකතුවෙන්න කියලා ගොඩක් ආදරෙන් මතක් කරනවා. ඒවගේම තමයි බෙල් අහිකරන්න එක සලකුණු කරන්න තමතක කරන්නපා. එතකට අපි අලුත්වීඩුව එකක්තාපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන්. පුරාණයපටන් මේ දක්වාම විවිධ වෙනස්කම්වලට ලක්වෙමින් පැවතගෙනාපු තවත් දෙයක් තමයි අපේ ගනිත ක්‍රම. මේක ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙ හැමරටකටම පොද දෙයක්, ඉතිං අදමුළු ලෝකයක්ම එකම සම්මත මිනුම්ක්‍රම පාවිච්චි කලාාට අතීතයේ විධ රටවල් විධ මිනුම්ක්‍රම පාවිච්චි කළලා අපේ ලංකාවෙත් එහෙමයි. ඉස්සර අපේ පැරැන්න්නන්, හුවක් දුර ගෞවක් දුර වියතක් දුර ආදිය විතරක් නෙවෙයි සතේක බර කලන් මංචාඩි මේ වගේ මිනුම් ක්‍රම පාවිච්චි කළා. ඉතිං ඒ වගේම තමයි කාල ගණනය කිරීමත් විවිධ ක්‍රම ඔස්සේ වැලි ඔර්ලෝසව දක්වා වූ දීර්ග ගමනේ අදවනවිට නවීන අංගෝපංග එකතු කරලා විවිධාක්කාරය ඔරලෝසු නිර්මාණය කරලා තියෙනවා. ඉති අදපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නෙත් ඒ වගේ දෙයක් ගැන තමයි. සාාසන ඉතිහාසේ සඳහන්න ආකාරයට, කොන්්ඩන්ජ බුදුරජාණන් වහන්සේ ගේහින්ඳල සිද්ධර්ථ බෝධි සත්‍යයන් වහන්සේ බුදුබාව ලබන තෙක්ගත වී ඇතිකාලයක් අසංකේය කල්පලක්ෂයක්. ඒ කාලේ අතරදුර බුදුරජාණන් වහන්සලා විසි තුන්න මක් පුද්ධත්තයට පත්වෙලා තිෙනවා. සූවිසි පිරිතේ මේ බුදුරජාණන් වහන්සේලාගේ ආනුභාවයන් දේශනා කරලා තියෙනවා. මේ අසංකයක් කල්පයක් කියන කොච්ච කාලයක්ති කියලා හිතාගන්න පුළුවන්න්න දදාලාලට. ඉතිං අදාපේවාලට කියන්නේ කොහොමද මේ අසංකය ගණනය කරන්න කියලා එහෙනම් අපි බලමුකෝ ඒක හැ දෙන්නේ මෙන්න මේ විදිහට දහය දයෙන් වැඩිකරාම උත්තරේ සීයක් වෙනවා සීය වැඩිරීම දහය සමානයි දහසක් වෙනවා දහස වැඩිකිරීම සීය සමානයි ලක්ෂයක් වෙනවා ලක්ෂය වැඩිකිරීම සීය සමානයි කෝටියයක් වෙනවා ටිය ඩිකිරීම කෝටිය සමනයි ප්‍රකෝටයක් වෙනවා. ප්‍රකෝටිය කෝටියෙන් වැඩි කරහම කෝටි ප්‍රකෝටියයක් වෙනවා. කෝටි ෝ ප්‍රකෝටියෙන් වැඩිකරහම නහුත එකක් වෙනවා. නහුත එක කෝටියෙන් වැඩිකරාහම නින් අහුත එකක් වෙනවා නින් අහුත එක කෝටියෙන් වැඩි කරහම බිින්දුු එකක් වෙනවා. බිදු එක කෝටියෙන් වැඩිකරහම අබ්බුද්ධ එකක් වෙනවා. අබ්බුද්ධ එක කෝටියෙන් වැඩි කරහම නිරබ්බද එකක් වෙනවා නිරබ්බුද එක කෝටියෙන් වැඩි කරහම ආ එකක් වෙනවා අහහ එක කෝටියෙන් වැඩි කරහම අබිඩේ එකක් වෙනවා අ අප්දේ එක කෝටියෙන් වැඩි කරහම අටට එකක් වෙනවා අටට එක කෝටියෙන් වැඩි කරහම පොගන්ධී එකක් වෙනවා පොගන්ධ එක කෝටියෙන් වැඩි කරහම උප්බල එකක් වෙනවා උප්පල එක කෝටියෙන් වැඩි කරහම කුමද එකක් වෙනවා හුමද එක කෝඩියෙන් වැඩි කරහම කුන්්ඩරික එකක් වෙනවා. කුන්ඩරික එක කෝටියෙන් වැඩි කරහම පදුම එකක් වෙනවා. පදුමඒ කෝටියෙන් වැඩි කරහම කතාන එකක් වෙනවා කතන එකක් කෝඩියෙන් වැඩිකරහම මහාකතන එකක් වෙනවා මහා කතාන එක කෝඩියෙන් වැඩිකරහම අසංකේය එකක් වෙනවා. ඔන්න හොමයිඉතිං අසංකය ගණණය කරලා තියෙන්නේෙ. ඔයාලට හිතාගන්න පුළුවන්ද අසංකේ කියනෙ කොච්චර දීර්ග කාලයක්ද කියලා. මේ තරම් තීර්ඝකාලයක් සංසාරයේ. දසපාරමි සම්පූර්ණ කරල බුද්ධ තෙයට පත්තු සියලම බුදුරජාණන් වහන්සේලා දේශනා කළේ දුකා අවබෝධ කරගෙන චේතෝ විමුක්තිය අත්තිදින කියල තමයි. එහෙනම් ඉතින් ඔයාලට මේ වීඩියෝ එකෙන් අසංකය ගැන යම් දැනුමක් ඇතිවෙන් ඇති කෙලා අපි විශ්වාස කරනවා. ඒවගේම ඔයාට හිතෙන නම් තව කෙනෙකුට දැනුමක් ලබාගන්න පුළුවන් කියල මේ වීඩියෝ එකින්. යාලුවන්ටත් බලන්න ශ්‍යයා කරන්න අමතක කරන්න එපා ඉතින් මේ වගේ වටිනා දේවල් ඔයාලගේ දැනමට එකතු කරගන්න අපේ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරලා බෙල් අයිකනය සලකුණ කරන්න ඒවගේ ඔයාලගේ අදහස් කමෙන්්රන්න කියලා පුංචිල්ලීමක් කරනගමන් අලු ත්වීඩියෝවකින් නැවත හමුවෙන බලාපොරුත්තේ අධිට ඔබගෙන් සංගන්නවා